කර්ස්ක් ආක්‍රමණයත් සමගින් සටන් පෙරමුණේ කම්පනය මුසු පසුබැස්මක් අත්කරගත් රුසියානු හමුදාව මේ වන විට යළිත් ස්ථාවර බවක් පෙන්නුම් කරනවා. ඒ කර්ස්ක් පළාත වෙත අවතීර්ණ වූ බොහෝ යුක්රේන හමුදා ඒකක ඉන් පළවා හැරීම, විනාශ කර දැමීම හෝ අත්අඩංගුවට ගැනීම තුළින්. කෙසේ වෙතත් යුක්රේන හමුදාවද එම පළාතේ ආරක්ෂක වළලු බිඳලන්නට ගන්නා උත්සාහයන් තවමත් අතහැර නැහැ. එබැවින් කර්ස්ක් මෙන්ම අනෙකුත් සටන් පෙරමුණුවලද පවතින්නේ උණුසුම් තත්ත්වයක්. මේ අතර සටනේ බලතුලනය වෙනස් කිරීම සහ උපාය මාර්ගික වශයෙන් ජයග්‍රහණ ගෙනදිය හැකි තවත් ප්‍රහාර ගණනාවක්ම රුසියාවෙන් එල්ල වූ අතර ඒවා ගොඩබිම් ඉලක්කවලට පමණක් සීමා වූයේද නැහැ. එවන් ප්‍රහාර හරහා යුක්රේනයේ සටන් කිරීමේ හැකියාව පමණක්ම නොව යුද්ධය නිමාවීමෙන් පසුව පවා යළි නැගිටීමක් ගැන සිතන්නටවත් අපහසු තත්ත්වයක් රුසියාව නිර්මාණය කරමින් සිටිනවා. මෑතකාලීන යුක්රේන ඉතිහාසයේ දරුණුතම ශීත ඍතුව බවට පත්වනු ඇතැයි පුරෝකථනය කොට ඇති මෙවර හේමන්තයේදී යුක්රේනය පැය 20ක පමණ කාලයක් අඳුරේ ගිල්වා තබන්නට සිදුවනු ඇති බවට සැලකෙන්නේ රුසියානු ප්‍රහාරවලින් යුක්රේන බලශක්ති ජනන ධාරිතාවයේ 3/2ක්ම විනාශ වී තිබීම නිසයි. ක්‍රිමියානු පාලම විනාශ කර දමන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත්ව ඇති ඉල්ලීමකින්ද මෙම දෙපාර්ශ්වය අතර පවත්නා එදිරිවාදිකම ඉහළ යනු දක්නට ලැබුණ රුසියා යුක්රේන යුද්ධයේ 135 වන සතියේ සිදු වූ සුවිශේෂීම සිදුවීම් පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයයි මේ. පසුගිය සති ආරම්භ වූයේ රුසියාවෙන් යුක්රේනය වෙත එල්ල වූ තවත් ඉලක්කගත ගුවන් ප්‍රහාරයක් සමගින්. සැප්තැම්බර් 19 වන බ්‍රහස්පතින්දා දින එල්ල වූ එම ප්‍රහාරය මගින් යුක්රේනයේ සංග්‍රාමික අනහා පාලන ව්‍යූහයේ වැදගත් ස්ථාන ගණනාවක්ම ඉලක්ක වී තිබුණා. ඒ අතරින් යුක්රේන සන්නද්ධ බුද්ධි සේවාවේ රේඩියෝ සන්නිවේදන මධ්‍යස්ථානයද වීම විශේෂයි. එක් අතකින් එම ඉලක්කය ලබා ගන්නට හැකිවීම ජයග්‍රහණයක් වන අතර අනෙක් පසින් වැදගත් වන්නේ බුද්ධි සේවාවේ ප්‍රධාන සන්නිවේදන මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු රුසියානු පාර්ශ්වය අතට පත්වීමයි. ආරක්ෂක සහ රහසිගත භාවය අතින් මෙතරම් සංවේදී ස්ථානයක පිහිටීම නිවැරදිව දැනගන්නට රුසියානු ආරක්ෂකංශ සමත්වීම ඔවුන්ගේ බුද්ධි මෙහෙයුම් ජාලය ලබාගත් වැදගත්ම රහසිගත තොරතුරක් වන බවද සඳහන් කළ යුතුයි. මන්දයත් ලොව ඕනෑම බුද්ධි අංශයක් තමන්ගේ ප්‍රධානතම සන්නිවේදන මධ්‍යස්ථානය වැනි අති සංවේදී මර්මස්ථාන කිසිදු අයුරකින් බාහිර පාර්ශ්වයන්ගේ ඇස ගැටෙන පරිදි පවත්වා නොගැනීම ඊට හේතුවයි. තවද රුසියානු සතුරා මෙම ඉලක්කය ලබා ගන්නට සමත්වීම යුක්රේන බුද්ධි මෙහෙයුම් ජාලය කැළඹීමට පත් කළාටද කිසිදු සැකයක් නැහැ. ඒ ඔවුන්ගේම යමෙකු හෝ කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබූ පාවාදීමක් හේතුවෙන් බවට වන බරපතල සැකයයි. මෙම ඉලක්කය හැරුණුකොට එදිනම එල්ල කළ තවත් ගුවන් ප්‍රහාර මගින් යුක්රේනයේ ගුවන් අංගන සහ ගුවන් ධාවන පත ගණනාවක්ම ඉලක්ක කරනු ලැබූ බවද රුසියානු ආරක්ෂක අමාත්‍යංශය වාර්තා කරනු ලැබුවා. සිදු වූ හානීන් මොනවාද යන්න නිශ්චිත නොමැති වූ නමුත් කාකීව් සහ සූමියන ප්‍රදේශවල විශාල පිපිරුම් ගණනාවක් සිදු වූ බව යුක්රේනයද පිළිගෙන තිබුණා. කාකීව් වෙත එල්ල කරනු ලැබූ ප්‍රහාර සඳහා බැලස්ටික් මිසයිල භාවිතා කරනු ලැබූ බවද සඳහන්. පසුගිය වකවානුව පුරාම රුසියානු හමුදා විසින් යුක්රේනය වෙනුවෙන් සටන් වදිනා කුලී හේවා බලමුළු ඉලක්ක කිරීම විශාල වශයෙන් දැකගන්නට ලැබුණා. ඒ අනුව එම තත්ත්වය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යන ආකාරයක් මේ හරහා දැකගන්නට හැකි අතර ආරක්ෂක පවුරු, කර්මාන්ත සහ බලශක්ති මර්මස්ථාන රුසියානු ඉලක්ක බවට පත්වීමේ ඉඩකඩ ඉහළයි. මේ අතර වාරයේ රුසියානු හමුදා විසින් යුක්රේනය වෙත අභිප්‍රවාහනය කරමින් තිබූ නෞකාවකට පහර දීම සම්බන්ධයෙන්ද වාර්තා වුණා. එම ප්‍රහාරය මහසයුරේ කිනම් විසව්වකදී දියත් කරනු ලැබූ වක්තෙහි සඳහන් නොකරනුද යුක්රේනය වෙත අවියායුධ ප්‍රවාහනය සඳහා ඔවුන් බහුලවම භාවිතා කරන්නේ කළු මුහුදු මාර්ගය හරහා වැටී ඇති මුහුදු මාර්ගයයි. ඊට අමතරව ඩැනියුබ් සමුද්‍ර මාර්ගයද ඒ සඳහා එක හා සමානව භාවිතා කරන බවත් සඳහන්. රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් පසුගිය සෙනසුරාදා නිකුත් කරනු ලැබූ නිවේදනයකට අනුව බටහිර රටවල් විසින් යුක්රේනය වෙත ප්‍රදානය කරනු ලැබූ අවියායුධ තොගයක් රැගත් නෞකාවකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා. ඒ සඳහා ප්‍රහාරක ගුවන් යානා, ඩ්‍රෝන, මිසයිල සහ කාලතුවක්කුද යොදාගෙන ඇති බවත් සඳහන්. එම නෞකාව මගින් ප්‍රවාහනය කළා යැයි රුසියානු පාර්ශ්වය සඳහන් කරන්නේද මිසයිල සහ වෙනත් සාම්ප්‍රදායික උණ්ඩ වර්ගයි.
කෙසේ වෙතත් ප්‍රහාරයේ සාර්ථකත්වය හෝ නෞකාවට සිදු වූ හානීන් සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් මේ වනතාක් අදහස් දක්වා නැහැ. මේ හැරුණකොට හයි ප්‍රිසිෂන් මියුනිෂන් යනුවෙන් හැඳින්වෙන ඉලක්ක ලබා ගැනීමේදී ඉහළ නිරවද්‍යතාවයක් ඇති අවි යොදා ගනිමින් යුක්‍රේනයේ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරනු ලැබූ බවත් සඳහන්. ඊට සමගාමීව කර්මාන්ත සහ ඩ්‍රෝන නිෂ්පාදනාගාරද රුසියානු ප්‍රහාරවල ඉලක්ක බවට පත් වූ බවත් සඳහන්. මේ සියලු ප්‍රහාර උපක්‍රමික ප්‍රහාර වශයෙන් සැලකිය නොහැකි අතර යුද පෙරමුණෙන් පරිබාහිරව සිදුවන මෙවන් ප්‍රහාරවල ඇත්තේ උපාය මාර්ගික අරමුණු බව ඔබට වැටහෙනවා ඇති. දීර්ඝකාලීන වශයෙන් රාජ්‍යයක් වෙත ඉහළ වාසි අත්කර දිය හැකි අන්දමේ තීන්දු තීරණ ක්‍රියාමාර්ග සහ ප්‍රවේශයන් උපාය මාර්ගික වැඩසටහන් වශයෙන් හඳුනාගත හැකි. එබැවින් මෙවන් ප්‍රහාර හරහා දුර්බල වන්නේ යුක්‍රේනයේ සංග්‍රාමික ශක්තිය පමණක් නොවන බවත් යුක්‍රේන ආර්ථිකය සමාජීය පරිසරය ආදී බොහෝමයක් අංශවලට ඒ හරහා පහර වදින බවත් ඔබ වටහා ගනු ඇති බව අපගේ විශ්වාසයයි. ඒ අනුව රුසියානුවන් විසින් යුක්‍රේනයට මෙවැනි ප්‍රහාර එල්ල කරන්නේ ඇයිද යන කාරණය මා අමුතුවෙන් ඔබට පැහැදිලි කළ යුතු නැහැ. කෙසේ හෝ වේවා රුසියාව මේ අන්දමින් යුක්‍රේනයේ බලශක්ති කර්මාන්තය වනසා දමන්නට පෙළඹුණේ වර්ෂ 2022 ඔක්තෝබරයේදී ක්‍රිමියානු පාලම වනසා දමන්නට යුක්‍රේනය කටයුතු කිරීමෙන් අනතුරුවයි. වර්ෂ 2014දී රුසියාවට ඇඳා ගන්නා ලද ක්‍රිමියානු අර්ථත් දීපය කළු මුහුදේ බලය පැතිරවීම සඳහා අතිශයින්ම වැදගත් වර්ග කිලෝමීටර් 27,000ක් පමණ වූ භූමි ප්‍රදේශයක්. එය ගොඩබිමෙන් රුසියාවට සම්බන්ධ වී නොමැති අතර පරිපාලනය ගමනාගමනය මෙන්ම බලය ප්‍රදර්ශනය කිරීම සඳහාද අතිශයින්ම වැදගත් වූ එකී සම්බන්ධතාවය පවත්වා ගන්නේ කිලෝමීටර් 19ක් පමණ වූ මෙම දැවැන්ත පාලම හරහායි. එබැවින් උපාය මාර්ගික ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා එම පාලම විනාශ කරන්නට යුක්‍රේනය කටයුතු කිරීම හේතුවෙන් රුසියානුවන් එවැනි ප්‍රතිචාරයක් වෙත යොමු වීමද පුදුමයක් නොවේ. මේ හැරුණුකොට මෙම වසරේ මාර්තු මාසයේ සිට රුසියාව මෙවන් ප්‍රහාර තීව්‍ර කරන අන්දමද දැකගත හැකි වුණා. ඊට හේතු වූයේ ඛනිජ තෙල් නිධි, පිරිපහදු සහ ගබඩා ඇතුළු රුසියාව අභ්‍යන්තරයේ පිහිටි ඉලක්ක වෙත පහර දෙන්නට යුක්‍රේනය උත්සුක වීමයි. කෙසේ හෝ වේවා අන්තර්ජාතික බලශක්ති ඒජන්සිය විසින් පසුගිය සතියේ එළිදක්වනු ලැබූ වාර්තාවකට අනුව රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේන බලශක්ති උත්පාදන ධාරිතාවයෙහි 3-2 පමණ විනාශ වී ඇති බව සඳහන්. එය කෙතරම් ඉහළ ප්‍රමාණයක් ද යන්න ඔබට වැටහෙනවා ඇති. ඒ හරහා ඔවුන්ගේ එදිනෙදා ජීවිතය දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර නිරන්තර විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් නිෂ්පාදන සහ සේවා බොහෝමයක්ද අඩපණ වී තිබෙනවා. යුක්‍රේනයට ක්‍රමානුකූලව ශීත ඍතුව ළඟා වෙමින් පවතින්නේ මෙවන් වටාපිටාවක් තුළයි. දැනට එහි ක්‍රියාත්මකව ඇත්තේ ශරත් කාලයේ වුවද දෙසැම්බරය වන විට හිමපතනය ආරම්භ වීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. රුසියා ආශ්‍රිත කලාපයේ ශීත ඍතුව සාමාන්‍ය වශයෙන් කටුක ස්වරූපයක් ගන්නා අතර යුක්‍රේනයටද එහි පහස අඩු වැඩියෙන් විඳගන්නට සිදුවනවා. පසුගිය වසරේ රුසියාවට උදා වූ ශීත ඍතුව ඉතාම කඨෝර ස්වරූපයක් ගනු ලැබූ අතර මෙවර එම අත්දැකීම විඳගන්නට සිදුවන්නේ යුක්‍රේනයට බව ඉහත සඳහන් කළ අන්තර්ජාතික බලශක්ති ඒජන්සි වාර්තාව සඳහන් කරනවා. ඒ අනුව ඍතු විපර්යාසය අත්විඳින්නා වූ ඕනෑම රටක් ඒ සඳහා සූදානම් වීම අත්‍යවශ්‍ය කරුණක්. බලශක්ති උත්පාදනය එහිලා සැලකිලිමත් වන්නා වූ ප්‍රධානතම සාධකයක් වශයෙන් ගෙනහැර දැක්විය යුතුයි. ඒ ශීත ඍතුවේදී ගෘහ ඒකක කර්මාන්ත ශාලා ඇතුළු විවිධාකාරයේ ගොඩනැගිලි උණුසුම් කිරීම සඳහා විශාල වශයෙන් අමතර බලශක්ති උත්පාදනයක් අවශ්‍ය වීමයි. එම නිසා දෙසැම්බරය වන විට ආරම්භ වන ශීත ඍතුව යුක්‍රේනයට කෙතරම් දරුණු අභියෝගයක් එල්ල කරනු ඇතිදැයි මා වෙනම පැහැදිලි කළ යුතු නැහැ. යුක්‍රේනය විවිධාකාරයේ කර්මාන්ත සහ ගෘහස්ථ පරිභෝජනය සඳහා විදුලිය මතම පමණක් නොයැපුණද රුසියානු ප්‍රහාර හමුවේ ඔවුන්ගේ විවිධ බලශක්ති ප්‍රභේද උත්පාදනය කිරීමේ හැකියාවද විනාශ වී ඇති නිසා මෙම අර්බුදය මෙවර ශීත ඍතුවේදී යුද ප්‍රයත්නය වෙතද දැඩි බලපෑමක් එල්ල කරනු ඇති. ඒ අනුව මෙම තර්ජනය සම්බන්ධයෙන් අනතුරු හඟවා ඇති ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානි ආචාර්ය ෆාටි බිරෝල් යුක්‍රේනයේ බලශක්ති සුරක්ෂාව සඳහා දස වැදෑරුම් වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා. එහි මූලිකාංගය වන්නේ බලාගාර සහ ගබඩා ආදියෙහි භෞතිකමය ආරක්ෂාවත් සයිබර් ආරක්ෂාවත් ඉහළ නැංවීමයි. ඊට අමතරව හානි වූ බලශක්ති උත්පාදනයට අදාළ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය උපාංග ගෙන්වා ගැනීම කඩිනම් කරවීමත් බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ආයෝජනය කිරීමත්
යුරෝපාකරයෙන් බලශක්තිය හෝ අමුද්‍රව්‍ය ආයනයනය කිරීමත් එම යෝජනා අතර ප්‍රමුඛයි. කෙසේ හෝ වේවා බලශක්ති අර්බුදයට යුක්රේන ජනපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ විසඳුම වී ඇත්තේ බලශක්ති උත්පාදනය විකේන්ද්‍රණය කිරීමයි. එයනුව විශාල බලාගාර වෙනුවට රට පුරා ව්‍යාප්ත කුඩා බලාගාර විශාල ප්‍රමාණයක් මගින් බලශක්ති උත්පාදනය කිරීමට අදහස් කෙරෙනවා. එමගින් සතුරු ඇස නොගැටෙන පරිදි එම බලාගාර සංගවා තැබීමටත් ප්‍රහාරයකදී සිදුවිය හැකි හානිය අවම කර ගැනීමටද අදහස් කොට තිබෙනවා. බැලූ බැල්මට එම යෝජනාව ප්‍රතිඵලදායක විය හැකි අවරක් ප්‍රදර්ශනය වුවද මූලික ගැටලුව වන්නේ එළඹෙන ශීත ඍතුවට ප්‍රථමයෙන් එවන් ස්ථාවර ජනන පද්ධතියක් ස්ථාපිත කර ගැනීමට හැකි වේද යන්නයි. එමෙන්ම රුසියානුවන්ගේ ඇසට වැලි ගසා එවන් දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ හැකි වේද යන්නද ප්‍රශ්න සහගතයි. මේ අතර දූෂමාන තොරතුරු පැතිර යාම වැළැක්වීම සඳහා යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති CCD යන කෙටියෙදුමින් හැඳින්වෙන ආයතනය මගින් පසුගියදා එළිදැක් වූ වාර්තාවක් මගින්ද යුක්රේනය අභිමුව ඇති තර්ජනයේ තරම විදහා දැක්වෙනවා. එම වාර්තාවට අනුව සාමාන්‍ය ශීත තත්ත්වයක් කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් බලශක්ති උත්පාදන ධාරිතාවක් හෝ මේ වන විට යුක්රේනය සතුව නැහැ. එසේ වුවත් න්‍යෂ්ටික බලාගාරවල ජනන ඒකක 8ක් හෝ 9ක් පමණ ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වාගත හැකි වේ නම් පැය 12ක් පමණ ගැටලුවකින් තොරව විදුලිය ලබා දිය හැකි බැව් එම වාර්තාව මගින් පෙන්වා දෙනවා. එසේ වුවද රුසියානු ප්‍රහාර මගින් තවදුරටත් යුක්රේන බලශක්ති මර්මස්ථාන ඉලක්ක කරන්නට වුවහොත් පැය 20ක් දක්වා වුව විදුලිය විසන්ධි කිරීම සිදුවිය හැකි බවද එම වාර්තාවේම සඳහන්. එම ප්‍රකාශය මෙම අර්බුදයේ තරම මනාව ප්‍රක්ෂේපණය කරනවා. මේ අතර යුක්රේනය විසින් තවත් වතාවක් රුසියානු භූමිය තුළට ප්‍රහාර එල්ල කිරීමක් සම්බන්ධයෙන්ද පසුගිය සතිය අඟහරුවාදා දින වාර්තා වුණා. ඒ එවන් ප්‍රහාරවල බහුතර ඉලක්කයක් වූ බෙල්ගොරොඩ් පළාත වෙතමයි. කාකීව් ප්‍රදේශයට යාබදව රුසියා යුක්රේන දේශ සීමාවේ පිහිටි බෙල්ගොරොඩ් ජනපදය සහ ඒ ආශ්‍රිත දේශ සීමාවේ පිහිටි තවත් ප්‍රදේශ ගණනාවක් වෙත යුක්රේන හමුදා ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ප්‍රදේශය ආණ්ඩුකාර ව්‍යචෙස්ලාව් ග්ලැඩ්කෝව් සඳහන් කළ පරිදි ඔවුන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධති මගින් යුක්රේනය වෙත එල්ල වූ බොහෝ දුරස්ථ ප්‍රහාර ගර්ථ කරනු ලැබ තිබෙනවා. එසේ වුවත් ඒවා මගහැර යා හැකි ප්‍රහාරද සිදු වූ අතර දිනය තුළ දෙවතාවකදී පමණ එවන් ප්‍රහාර එල්ල වූ බවත් සඳහන්. ප්‍රහාර හේතුවෙන් නිවාස 23කට පමණ අලාභහානි සිදු වී ඇති අතර පුද්ගලයින් සිව් දෙනෙකුට තුවාල සිදු වී තිබෙනවා. රුසියාව අභ්‍යන්තරයට පහර දීමේ යුක්රේන සැලසුම් වෙනස්ව නොමැති බවට සංඥා කරමින් පසුගිය සතියේ කර්ස් කලාපය වෙත තවත් ප්‍රහාරයක් එල්ල වුණා. එහිදී ඉලක්ක වී ඇත්තේ නොවි පුට් නැමැති ප්‍රදේශයයි. දිනේ පුරා එකිනෙකට වෙනස් අවස්ථා ත්‍රිත්වයකදී එම ප්‍රහාර එල්ල වී ඇති නමුත් යුක්රේන සෙබළුන් 50 දෙනෙකුට මරු කැඳවමින් එම ව්‍යායාමය ව්‍යර්ථ කර දමන්නට රුසියානු හමුදා සමත් වූ බවද සඳහන්. එහිදී යුද ටැංකි 3ක් පාබල ප්‍රහාරක රථයක් සහ සන්නද්ධ සටන් රථයක්ද විනාශ කළ බවත් රුසියානු වාර්තා සඳහන් කරනවා. සැප්තැම්බර් 24 වනදා එල්ල වූ මෙම ප්‍රහාරයට සමගාමීව කර්ස්ක් පළාතේම ලියුබිමෝකා නම් ප්‍රදේශය වෙතද අවස්ථා දෙකකදී යුක්රේන ප්‍රහාර එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයන්ද වැඩි අපහසුකකින් තොරව ව්‍යර්ථ කර දමන්නට හැකි වූ බවත් යුක්රේන සොල්දාදුවන් 15 දෙනෙකුට පමණ මරු කැඳ වූ බවත් රුසියානු මාධ්‍ය සඳහන් කොට තිබුණා. මේ අඳමින් කර්ස්ක් පළාතේ යුක්රේන බලය මේ වන විට බොහෝ දුරකට බිඳ වැටි අවසන්. තවදුරටත් කර්ස්ක් පළාතේ ස්ථානගතව හිඳිනා යුක්රේන බටපිරිස ඉලක්ක කරමින් දියත් වන රුසියානු මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින්නේ ඉතිරිව සිටින යුක්රේන බටපිරිස්ද සමූල ඝාතනය කර දැමීමේ අභිප්‍රාය ඇතිවයි. එසේ වුවත් අවස්ථා ගණනාවකදී යුක්රේන සොල්දාදුවන් රුසියානු හමුදා භාරයට පත් වූ බවත් සඳහන් කළ යුතුයි. එය කේවල් කිරීමේදී යුක්රේනය ලබා ගන්නට බලාපොරොත්තු වූ බලයද සතුරා වෙත ප්‍රදානය කරන්නට සමත් වූ ප්‍රවණතාවයක්. එම නිසා කර්ස්ක් ආක්‍රමණය මුළුමනින්ම පාහේ අසාර්ථක වූ බැව් පවසන්නට සිදුවනවා. සමහරෙක් දෙනා බටහිර අවියායුධ නිසි පරිදි ලැබුණේ නම් එවැන්නක් සිදු නොවන බවට තර්ක නැගුවද යථාර්ථය වන්නේ සටන් කිරීම සඳහා ප්‍රමාණවත් බටපිරිස් නොමැතිවීමයි. ්‍යාකාරයෙන් මෙහෙුම් දියත් කිරීමෙන් සිදු වූයේ යුක්රේනයේ සතුව සිටි දක්ෂතම සහ වටිනාම සටන් ඒකකයන්ද නිරපරාදේ සතුරාට බිලිවීම පමණක් බවත් සඳහන් කළ යුත්තක්. රුසියා යුක්රේන බලාරගලයට අදාළ තවත් ඉතාම සිද්ගන්නා සුළු නඩු විභාගයක්ද පසුගිය සති ආරම්භ වුණා. ඒ ජාත්‍යන්තර අපරාධ අධිකරණය අභිමෝදයේ
ඒ වර්ෂ 2016 දී යුක්‍රේනය විසින් ගොනු කරනු ලැබූ නඩුකරයක් සම්බන්ධවයි. මෙයද කර්ච් සමුද්‍ර සන්ධිය හරහා ඉදිකර ඇති ක්‍රිමිය අනුපාලම සම්බන්ධයෙන්. යුක්‍රේනය ඉල්ලා සිටින්නේ තමන්ට අයත් භූස්කන්ධයක් අනවසරයෙන් රුසියාවට ඇඳා ගැනීම සඳහා ඉදිකරනු ලැබූ එම පාලම ගලවා ඉවත් කරන ලෙසින් නියෝගයක් නිකුත් කරන ලෙසටයි. ඒ සඳහා පදනම වශයෙන් කළු මුහුද සහ අසෝව් සමුද්‍රය බෙදාවෙන් කරන කර්ච් සමුද්‍ර සන්ධිය මෙම පාලම මගින් අවහිර වන බවට තර්කයක් යුක්‍රේන පාර්ශවය ගෙනහැර පානවා. එමෙන් එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය ප්‍රඥප්තිය ප්‍රකාරව ඊට බැඳී ඇති රාජ්‍යයන් විසින් තහවුරු කළ යුතු සංචරණයේ නිදහස, එසේත් නැතිනම් ෆ්‍රීඩම් ඔෆ් නැවිගේෂන් මෙම පාලම හේතුවෙන් බිඳ වැටෙන බවටද යුක්‍රේන නීතිවේදීන් තර්ක නගා තිබෙනවා. යුක්‍රේන නීතිඥ කණ්ඩායමේ ප්‍රධානි ඇන්ටනෝ කොරිනෙවිච් ප්‍රකාශ කළ අන්දමට ක්‍රිමියාව සහ රුසියාවේ ක්‍රස්නොදාර් පළාත සැතපුම් 12ක් පමණ දිග මෙම පාලම හරහා යා කිරීමෙන් සිදු ඇත්තේ අසෝව් සමුද්‍රයට නෞකාවලට පිවිසීමට ඇති හැකියාව අහුරාලීමයි. කෙසේ වෙතත් මීට ප්‍රතිපක්ෂව රුසියානුවන් විසින් ගෙනහර දක්වනු ලැබූ තර්කයන්ද සුළුපටු නැහැ. ගෙනඩි කුස්මින් නැමැති රුසියානු නීතිඥ කණ්ඩායමේ ප්‍රධානියා පෙන්වා දුන් පරිදි ක්‍රිමියානු වර්ධත් ද්වීපයේ වසර 10ක පමණ කාලයක් මුළුල්ලේ රුසියානු සමූහ ආණ්ඩුවට අයත් භූස්කන්ධයක්. වර්ෂ 2014 දී පවත්වනු ලැබූ ජනමත විචාරණයක් හරහා ක්‍රිමියාව යුක්‍රේනින් වෙන්ව රුසියාවට ඇඳා ගන්නට කටයුතු කරනු ලැබ තිබීම තුළ එහි නෛතිකමය භාවය කෙතරම් දුරකට අභියෝගයට ලක් කරනු හැකිදැයි නිශ්චිත නැහැ. එසේ වුවත් එම ක්‍රියාවලියේදී රුසියානු පාර්ශවය විසින් මිලිටරි බලය යෙදවීමත්, බටහිර බලවතුන් විසින් ක්‍රිමියාව රුසියාවේ කොටසක් වශයෙන් පිළි නොගැනීමත් පහසුවෙන් බැහැරලීමට බැහැ. කෙසේ වෙතත් ආකාරයෙන් ක්‍රිමියාවට රුසියාව ඇඳා ගැනීමට හේතුපාදක වූ කරුණු මොනවාද යන්නත් කුස්මින් මතු කළා. යනු ඔහු පෙන්වා දුන්නේ ක්‍රිමියානු වර්ධත් ද්වීපයේ ජනතාව කියෙව් පාලනය විසින් නොසලකා හරනු ලැබ තිබූ ජන කොට්ටාශයක් වූ බවයි. එබැවින් ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය, උපයා සපයා ගැනීමේ අයිතිය සහ සාගින්න දුරලීම වැනි මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂා කිරීම වෙනුවෙන් රුසියාවට මේ ආකාරයෙන් මැදිහත් වන්නට සිදු වූ බව ඔහු සඳහන් කළා. එමෙන්ම ඔහුගේ තර්කයේ වූයේ භූමියෙන් වූ සම්බන්ධතාවයක් නොමැතිව එම අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීමට නොහැකි බැවින් ක්‍රිමියානු පාලම එකම විසඳුම වූ බවයි. මේ සියලු බල අරගල මැද යුක්‍රේන ජනපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ රහසිගත විජයග්‍රාහී සැලසුම, එසේත් නැතිනම් වික්ටරි ප්ලෑන් එකද පසුගියදා එළිදක්වන්නට කටයුතු යෙදුණා. එහි අන්තර්ගතයේ සම්බන්ධයෙන් නියමාකාර අදහසක් දැකගන්නට තරම් කරුණු වාර්තා වී නොමැති වුවද ඔහු සඳහන් කළේ එම සැලසුම සම්පාදනය කිරීමේ කටයුතු 90%කින් පමණ අවසන් බවයි. අපේක්ෂා කළ පරිදිම රුසියානු පාර්ශවය විසින් ඒ උපහාසයට ලක්කොට ඇති අතර ඔවුන් අවධාරණය කරන්නේ සෙලෙන්ස්කිගේ කිසිදු සැලසුමකින් කිසිදු වෙනසක් ඇති කළ නොහැකි බවයි. මේ අන්දමින් රුසියා යුක්‍රේන යුද්ධයේ 135 වන සතියේ තොරතුරු සමාලෝචනය මෙතෙකින් නිමවන අතර ලබන සතියේ තොරතුරු විග්‍රහයත් සමගින් යලි හමුවෙමු. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින්නේ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කොට බෙල් අයිකනය ක්ලික් කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.